අයිබෝන් සංචාරක ඉන්දිය කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් 2020 තරඟාවලියේ පළමු තරඟය ඩට්කට් ලුයිස් ක්‍රමය අනුව ලකුණු දෙකකින් ජය ගන්නට ඉන්දියාව ඊයේ දිනේදී සමත් වුණා. තරඟය පැවැත්වුණේ අයර්ලන්තයේ ඩබ්ලින්හිදී. කාසිය වාසිය දිනු ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිසි අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රථම කඩලු දෙක ප්‍රථම පන්දු ආරේම දවා ගන්නට බූම්රා සමත් වුණා. ඇන්ඩි බර්ලයින් ලකුණු හතරකට ටක ලකුණු නොලබාමත් බුම්රාගේ පන්දු හමුවේ දැවී ගියා. තුන්වනා හතරවන කඩලු දෙකත් ඉතා ඉක්මනින් බිඳ වැටුණා. පෝල් ස්ට්‍රෑන් ලකුණු 11කට දවා ගන්නට බිෂෝනි සමත් වුණා. හැරි ටෙක්ට ප්‍රශීත් ක්‍රිෂාන්ගේ පන්දුවක් හමුවේ තිලක් වර්මාහට උඩ පන්දුවක් දී ලකුණු 9කට දැවී ගියා. චොක්වෙල් ලබා ගත්තේ 1 ලකුණක් පමණයි. මාක් 1 ලකුණකට දවා ගන්නට බිෂෝනි සමත් වුණා. පන්දු අර 10 පන්දු 3ක් අවසානයේ ලකුණු 59කට අයර්ලන්ත කඩලු 6ක් බිඳ වැටුණා. 7 වන කඩුල්ලට පිටියේ කු චැම්පර් හා මැකාති ලකුණු 57ක සබත්තාවයක් ගොඩනැගුවා. චැම්පර් පන්දු 33කදී ලකුණු 39ක් ලබා ගත්තා. ඔහුගේ නිමට 4 පාර 3ක් හා 1 6 පාරක් ඇතුළත් වුණා. චැම්පර් දවා ගන්නට අර්ෂ්දීප් සිං සමත් වුණා. නියමිත පන්දු අර 20 අවසානයේ කඩලු 7ක් දැවි ලකුණු 139ක් රැස් කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. බැරි මැකාති පන්දු 33කදී නොදැවී ලකුණු 51ක් රැස් කරා. ඔහුගේ නිමට 4 පාර 4ක් හා 6 පාර 4ක් ඇතුළත් වුණා. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී බුම්රා පන්දු අර 4ක් යවා ලකුණු 24කට කඩලු 2යි. ප්‍රචිත් ක්‍රිෂ්ණා පන්දු අර 4ක් යවා ලකුණු 32කට කඩලු 2ක් ලබා ගත්තා. රවි බිෂෝනි පන්දු අර 4ක් යවා ලකුණු 33කට කඩලු 2ක් ලබා ගත්තා. ලකුණු 140ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිසි ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ජස්වාල් හා රුත්රාජ් ලකුණු 46ක සබත්තාවක් ගොඩනැගුවා. ජස්වාල් පන්දු 23ක් තුළ ලකුණු 24ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පාර 8ක් හා 1 6 පාරක් ඇතුළත් වුණා. ජස්වාල් දවා ගන්නට ලකුණු 140ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ජස්වාල් හා රුත්රාජ් ලකුණු 46ක සබත්තාවක් ගොඩනැගුවා. ජස්වාල් පන්දු 23කදී ලකුණු 24ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පාර 3ක් ඇතුළත් වුණා. ඒ සමගම 1 6 පාරකුත් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ජස්වාල් දවා ගන්නට වේග පන්දු යන ක්‍රීඩක යං සමත් වුණා. තිලක් වර්මා පළමු පන්දුවෙන්ම දවා ගන්නට නැවතත් ක්‍රියාත්මක වූ යං සමත් වුණා. පන්දු 6යි පන්දු 5කදී ඉන්දිය කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 47ක් ලබා සිටියදී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වුණා. වර්ෂාව හේතුවෙන් නැවතත් තරඟය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඩක්වත් ලුයිස් ක්‍රමය අනුව ඉන්දියාවට ලකුණු 2ක ජයක් අත් වුණා. තරඟ තුනකින් යුත් 2020 තරඟ මාලාවේ තරඟ 1ට බිඳුවක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා. ක්‍රිකට් මාවතේ මෙවැනි දෙස් විදෙස් තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube channel subscribe කරන්න, bell button click කරන්න. ස්තුතියි, ඔබට ජය.